දේශපාලන පක්ෂයකට තීන්දුවක් ගත්තාම ඒ ක්‍රියාදාමය තුළ හැම කෙනාම රැඳී සිටින්න ඕන. මම විශේෂයෙන්ම සරත් වීරසේකර මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා පක්ෂයක් ගන්නා වූ තීන්දුවට එතුමාගේ කැමැත්ත පළ කරලා තියෙනවා එතුමා. නමුත් ඊට එහාට ගිය විශේෂයෙන්ම මම දකින්නේ පළාත් සභා ක්‍රමය මේ රටට අවශ්‍ය දෙයක්. පළාත් සභා ක්‍රමය තුළින් විශාල වැඩ කොටසක් රට කෙරුණා. අද පළාත් සභා නැහැ කියලා අපි අහනවා. පළාත් සභා නැහැ කියලා බස්සාහිර පළාත් සභාවේ විදම අඩු වෙලා තියෙනවා. මේ මන්ත්‍රීවරු විශාල වැටුප් ගත්තෝ අයවත් විශාල වරප්‍රසාද ගත්තෝ අයවත් නෙමෙයි. දශම ගානක මුළු සමස්ත ආදායමෙන් ඒකට විදම් වෙලා තියෙනවා. ඒ නිසා අද මේ කටයුතු වලදී අද තියෙන කඩකාටු කාරණාව තමයි සමහර ආණ්ඩුකාරවරු ජනතාවත් එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ ගන්නේ නැහැ. විශේෂයෙන්ම නැවතත් අලුත් මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. පළාත් සභා මැතිවරණය පවත්වීම පිළිබඳව අපි සබරගමුව මන්ත්‍රීවරු විදිහට අවුරුදු 3යි මාස 7ක් වෙනවා මේ වෙනකොට පළාත් සභාව විසිරුවලා මේ අගෝස්තු වෙනකොට අවුරුදු 4ක් වෙනවා. ඒ කියන්නේ තවත් පළාත් සභාවක කාල සීමාවක් සම්පූර්ණ වෙනවා ළඟදී. මේ කාලය තුල අපේ ජනතාවට විශාල අසාධාරණයක් සංවර්ධනයේ පසුබෑමකට ලක් වෙලා තියෙනවා කියන එක මතක් කරන්න ඕනි. කඩිනමින්ම පළාත් සභා මැතිවරණයේ තියලා මේක ජාලයක් දන් වැලක් වගේ ප්‍රාදේශීය සභාව පළාත් සභාව මධ්‍යම ආණ්ඩුව පළාත් සභාව හරහා කෙරෙන කාර්ය මෙච්චරයි කියලා කෙටි කරන්න බෑ. අද ජනතාවට අනුබද්ධ ආයතනයක් බවට පළාත් සභාව පත් වෙලා ජාතික මට්ටමේ වැඩ කරන ස්වාමීන් වහන්සේලා බලය බෙදීමේ යෝජනා අවශ්‍ය කියලා දැන් ප්‍රකාශ කරනවා. පළාත් සභාව බලය බෙදීමේ යෝජනා අවශ්‍ය කියලා. ඒක තේරුම් ගන්න වෙනවා කාටත්. මොණනායකව පළාත් සභාවට අපහාස අවලාද කරත් හැම දිනම තේරුම් අරගෙන මේ රටේ බලය බෙදීමේ යෝජනාවක් අවශ්‍යයි. සිංහල ජනතාවට මුස්ලිම් ජනතාවට දෙමළ ජනතාවට බලය බෙදීමේ යෝජනාවක් අවශ්‍යයි. ඒක නිසා මොන තීන්දුව තීරණවල හිටියත් අපි මේ රටේ නායකතුමාගෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් අග්‍රාමාත්‍යතුමාගෙන් අපේ පක්ෂේ ජාතික සංවිධායක තුමාගෙන් අපි මේ වෙලාවේ ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා හිටිනවා මේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් තිබීම මේ රටේ ජනතාවට ඉතාමත් යෝග්‍යයි කියන එක. මාතලේ දිස්ත්‍රික්කයේ ගත්තාම එකම ජාතික රෝහලක්වත් නැත. තියෙන සියලුම රෝහල් පද්ධතියම මැද පළාත් සභාවටයි. ඒ වගේම මාර්ග පද්ධතිය ගත්තාම මාර්ග පද්ධතිය A9 පාර හා තව පාරවල් දෙක තුනක් ඇර අනිත් සියලු මාර්ග පද්ධතිය මැදින් පළාත් සභාවටයි. ඒ වගේම පාසල් ගත්තත් ජාතික පාසල් කීපයයි තියෙන්නේ. අනේ සියලුම පාසල් පද්ධතිය පළාත් සභාවටයි ති. මේ වගේ ආයතනත් එක්ක මහජන සේවකයන් හැටියට පළාත් සභාවේ මහජන නියෝත්තු කටයුතු කරමින් ඒ වගේ සුබ සාධනය ඒ වගේ සංවර්ධනය ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන්නට පළාත් සභාව ඉවහල් වුණා. අද වෙනකොට මේ පළාත් සභාව විසිරුව හැරලා තිබීම තුල අද ජනතාවට ඒ සේවය ගලාගෙන යන්නේ නැහැ. ඒක නිසා බොහොම ජනතාවාදී ප්‍රගතිශීලී රජයක් බිහි වෙලා තියෙන මේ වෙලාවේදී අපි ඉල්ලන්නේ යහපාලන ආණ්ඩුව විසින් කල් දාපු මැතිවරණය කුමන ක්‍රමයක් මත හෝ නැවත වතාවක් යථාවත් කරලා මැතිවරණයක් තියලා ජනතාවාදී සේවය නැවත වතාවක් ඒ පළාත් සභාව තුලින් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි කියන එක අපි